ඉස්සරනම් කිව්වනේ මේ කියවීමෙන් අංග සම්පූර්ණ මනුස්සයෙක් වෙනවායි කියලානේ. එහෙම පිළිගෙන හිමුත් තිබුණා. තමයි ළමයි ටිකත් අල්ලගෙන පුස්තකාලයට ගිහිල්ලා බින්නතුනේ මේ පුස්තකාලේ සුද්ධ කරලා. සුද්ධ කරනකොට මට හම්බුණා මේ මීය හොඳට කියවපු කාව හොඳට චිත්‍ර ඇඳපු පොතක් හම්බ වුණා. මීය කියවලා පොත් මීය කියවෙන විදිය ඇත්ත දන්නවනේ නේ. කොළ පිටින් නැහැ පිට. කාව චිත්‍ර ඇඳපු කාව පිටු කනකොට පින්නතුනේ ඒකේ හැඩයක්ත් තියෙනවා. ඉතින් ඒ වගේ පොත පිටකවරේ තිබුණා. පිටකවරේ හයියයි. ඒ නිසා ඒක ඉතුරු වෙලා තිබුණේ. ඒකෙත් හැබැයි ඇල්ලුවා අත හොදන්න වුණා ඉක්මනට. මොකෝ ඒ තරමටම ධන දූවිලි තට්ටුවක් දැයි. පොත පෙරලලා බැලුවම මේ පිටු තුනක් විතර ඉතුරු වෙලා තිබුණා. අනිත් එක මීය කියවලා. තුන් මාසෙම කියවන්නේ නැති නේද? තව මාසයක් තිබුණා නම් හරි වැඩේ වෙන්නේ. ඉතුරු පිටු තුන කියවනවනේ. එතකොට බලන්න හම්බු වෙන්නේ නැහැ. පොත එයා කියවල ඉවරයි. මේ පිටු තුනේ තිබුණ පින්නතුනි මේ කතාව ඇත්ත කතාව. පිටකවරේ බැලුවා මේ පිටකවරේ තිබුණ නම මේ මෛත්‍රීය බෝධිසත්වයෝ දුටු උතුමෝ කිය. මෛත්‍රීය බෝධිසත්වයෝ දුටු උතුමෝ. එතකොට මට තේරුණා මේ පොතේ එහෙනම් තියෙන්නේ මෛත්‍රීය බෝධිසත්වය දැකපු අය ගැන තමයි කියවෙන්නේ. තිබුණේ පිටු තුනේනේ. පිටු තුනේ උඩින්ම ලියලා තිබුණා මේ වසුබන්දු හාමුදුරුවෝ කියලා. කවුද මේ වසුබන්දු හාමුදුරුවෝ? ලෝකෙ මේ බුද්ධාගම තියෙන්නේ කොටස් දෙකකට. එකකට කියන මහායානය, අනිත් එකට කියන හීනයානය. තේරවාදී දැන් අපේ රටේ තියෙන්නේ තේරවාදී. තේරවාදී කියලා කියන්නේ හීනයානය කියලා කියන්නේ යානය කියන්නේ වාහනය කියන එක. පුංචි වාහන. නිවන් දකින්න වාහන තුනක් තියෙනවා. මොනවයි? මහරහත්, පසේබුදු, බුදු. ඒක ඔය ඇත්ත කොහොම කියන්නේ? බුදු, පසේ බුදු, මහරහත් කිය. එතකොට දැන් තේරවාදයට අනුව රහත් වෙලත් පුළුවන් පින්නතුනි නිවන් දකින්න. පුංචිම වාහනය. මහායානෙට අනුව නම් කවුරුත් බුදු වෙන්න ඕන පින්නතුනි. දැන් අපේ ධර්මයේදී අපිට කියන්නේ මොකද්ද? බුදු වෙන්නේ එක්කෙනයි, අනිත් අයට පුළුවන් රහත් වෙලා නිවන්ද. ඉතින් අරක ලොකුම වාහනේ අල්ලගත්ත නිසා මහායානේ කියන අපිට ඉතින් කවදා පුංචි වාහනේ අහු වෙන්නේ නේ. පුංචි වාහනේ නිසා හීනයානේ. මේ බණ පොත මහායාන බණ පොත. මහායාන බණ පොතේ වසුබන්දු හාමුදු හරියට දැන් අපේ සරියුත් මහරහතන් වහන්සේ වගේ මහායාන බුද්ධාමයේ වටින මහාඳුරු කෙනෙක් තමයි වසුබන්දු. ඒ හාමුදුරු ගැන ලියවිච්ච කතාව. ඒ හරු මහණවේ. මහණවෙන්නේ පින්වතුනි මෛත්‍රීය බෝධිසත්වය දකින්. දැන් අපි බලාපොරොත්තු ඉන්නේ මොකද්ද? මෛත්‍රීය බුදුහාමුදුරුව දකි. දැන් වසුබන්දු හාමුදුරුවන්ගේ මහණ වෙලා බලාපොරොත්තු ගන්න මෛත්‍රීය බෝධිසත්වය දකි. ඉතින් මේ හාර උදේ නැගිටින. දක්මදිනනේ. දක්මදින ගමන් බලාපොරොත්තුම ගන්න. කොයි වෙලාවේ හරි මෛත්‍රීය බෝධිසත්වය හම්බු වේවි. මූණෝද කැඳබුණෝ පිණ්ඩපාතේ වඩිනෝ දවල් දානි වන්දන හවස ධර්මශාලාවට යන ධර්ම සාකච්ඡා කරන බණ දේශනා කරන රැයට භාවනා කරන රාත්‍රියට නිින්දට යන හැම වෙලාවෙම මේ හාඳුරන්ගේ බලාපොරොත්තුම ගන්න මෛත්‍රීය
බෝධිසත්වය දකින්න. දැන් අපිත් බලාපොරොත්තු මෛත්‍රී බුදුහාරු දකින්න තමයි. හැබැයි අපිට මෛත්‍රී බුදුහාරු මතක් වෙන්නේ කොයි වෙලාවෙද? අපිට ඉතින් මතක් වෙන්නේ දානේ පින් වාක්‍ය අහන් ඉන්නකොට විතරයි. මෛත්‍රී බුදුහාමුදුරන් දැක නිවන් සැප ලබන්නට හේතු ආසනා වේවා දෙනෝ සාදුකාර. ආපහෝ මතකයට එනවද මෛත්‍රී බෝධි බුදුහාරු? නැහැ. ඒකනේ අපිට මෛත්‍රී බුදුහාරු හුඟක් දුර. දැන් මේ වසුබන්දු හාමුදුරුව හැමතිස්සේම බලාපොරොත්තු මෛත්‍රී බෝධිසත්වය දක්වා. හැබැයි ඉදිනෙදා වැඩවල කිසිම අඩුවක් නැහැ. කියව කියව ඉන්නේ නැහැ. ගමනක් යනවා නම් ගමන යන්නේ මෛත්‍රී බෝධිසත්වයත් හම්බු වෙන්න බලාගෙන. වළඳන්න වාඩි වෙන්නේත් මෛත්‍රී බෝධිසත්වයත් මුණ ගැහෙන්න බලාගෙන. ඉතින් මේ අර දවසක් පින්ඩ පාති වෙන්නේ. පාර මෙන්න මේ වගේ තමයි දුර. ගෙවල් ඈතින් ඈතින් තියෙන. ඉතින් පින්ඩ පාති ලැබෙන්නේ බොහෝම දුරක් ගෙවුවට පස්සේ. ඉතින් පින්ඩ පාති ලැබුවා. පිණ්ඩපාත ප්‍රමාණිත ලැබුණට පස්සේ මේ හාමුදුරුව ආපහු පන්සලට එන්න හැරුවා. එනකොට ඈතින් පේන පාරේ කුට්ටියක් වගේ දෙයක් තියෙනවා. මේ සත්‍ය කතාව. එතකොට මේ පොත ලියන පොතට මේ ටික දෙන්නේ වසුබන්දු හාමුදුරුව. ඒක ලියන්නේ හැබැයි වෙන කෙනෙක්. ඉතින් මේ හාමුදුරුව දැන් මොකද කරන්නේ? මේ කුට්ටියක් පාරේ වැටිලා තියෙන වගේ පේනවා. එතෙන්ට එනකන් ඇවිල්ලා බලනකොට පින්නතුනි ඇඟේ ලෝම ගහක් බඩක් කියලා කුසක් කියලා දෙයක් කන් දෙකක් හොයා ගන්නවා. වලිගයක් නැහැ හොයන්නවා. බැල්ලියක් ඉන්නේ පින්නතුනි මේ වැටි. නැගිටින්න බෑ. නගුට හෙලවෙන්න නැහැ. පොඩ්ඩක් දඟලනවා විතරයි. මුත්තටම අබල දුබල වෙච්ච බෑ. ඉතින් දැන් වසුබන්දු හාරු එන්නේ කොහොමද පිණ්ඩපාතෙත් එක්කනේ? ඒ හාරු පිණ්ඩපාතේ ඉවර කරලා පන්සල් එන්න හැරුණේ මොන හිතේ තියාගෙන? මෛත්‍රී බෝධිසත්වයේ හම්බු වෙන හිතේ තියාගෙන. ඒ හාරු මොකද කරේ? පාත්‍රයේ තිබිච්ච තේරම ටික අනලා අර වැටලී ඉන්න බැල්ලියට දැම්. බැල්ලිය එහෙමම ඉඳගෙන කෑව පින්නතුනි සුද්ධ වෙන්නම කෑව. එක බත්තටයක් ඉතුරු. ඊට පස්සේ මේ හාමුදුරු පාත්‍රෙන් වතුරක් ගෙනවිල්ල වක් කළා. වතුර ටික බීලා. හැබැයි බැල්ලිය නැගිටි. ඉතින් මේ හාමුදුරු මේක අමාරුකම දැනගෙන බැල්ලියගේ පිටට අත ගහලා අනිත් පැත්තට හැරෙව්ව පින්නතුනි නැගිටවන්න බලා. අතට දැනුණා මේ දඟලන සිතු මේ සීතල යම. බලනකොට පින්නතුනි බැල්ලිගේ පිටේ අනිත් පැත්තේ විශාල තුවාලයක්. පණුව පිරිලා. ඒතර මේ හාමුදුරන්ට අතට ඇල්ලුනේ පණුව ටික තමයි. තේහාර හිමින් බැල්ලි අනිත් පැත්තට නගලා මේ හඳුරු කල්පනා කළා බැල්ලිට පිහිට වෙන්න ඕන. පිහිට විය යුතු තැන පිහිට වී. මොකද ඒ ගුණය? කරුණා. අපිට කරුණාව තියෙනවා සිරිපාද යනකොට විතර. සිරිපාදට ගොඩ වෙනකොට නම් කරුණාවයි කරුණාවයි තමන් දෙවිදු කරුණාවනේ ඔය කීකේ යනවා. ආපහු බැහැලෙනකොට සීත ගඟුලෙන් මෙහාට එනකොට කරුණාව ඉවරයි. ළම නඩේ ගුරුත් එක රාණ්ඩු වෙනමකෝ ආග්ගල යන්න ඕනේ කියන සමහරු කියනවා. නුවරඑළියේ උප්පිට්ටනි බලන්න යන්න ඕනේ කියන. ආන තිමිච්ච තේරම කරුණාවයි. අපේ කරුණාවේ හැටි ඕකනේ. ඉතින් දැන් මේ හාමුදුරුවන්ට වසුබන්දු හාමුදුරුවන්ට නියම කරුණාව ඉපදු. බැල්ලියට පිහිට වෙලාම තමයි මම යන්. ඒ හේතු වසුබන්දු හාමුදුරුවෝ යන්නේ කොහෙද? මෛත්‍රී බෝධිසත්වය දකින්න. මෛත්‍රී බෝධිසත්වයන්ගේ ළඟ තියෙන හොඳම ගුණය මොකද්ද? කරුණාවන්ත බව.
ඉතින් කරුණා ගුණය දැනින්න තමයි ඒ කාරණය කෙරුවේ. ඉතින් මේ හාමුදුරුව කල්පනා කළා තුවාලෙ හොඳ කරන්න නම් පණුවස් කරා. ඉතින් මේ හාරු කල්පනා කළා පණුව කොහොමද අස් කරන්නේ? එහට මතක් වුණා ලෑලි පෙට්ටියක් අරගෙන හූරල දැම්ම නම් පණුව ටික වැටෙනවා. හැබැයි ආපහු මේ හාරට කල්පනා වුණේ මොකද? එතකොට පණුව ටික තේරම මැරෙනුනේ. එතකොට එක ජීවිතයක් බේරන්න ජීවිත ගණනාවක් මරණ බෑ ඒක කරන්න. ඊළඟට මේ හරකට මෙහෙම හිතුණා මේ තුවාලෙ ප්‍රමාණයට සතෙකුගේ මස් කෑල්ලක් කපාගෙන ඇවිදින්න තුවාලෙ උඩ තියුවා. අර පණුව ටික තුවාලෙට හැරෙනවා. එතකොට මස් කෑල්ල පැත්තකින් තියුවම පණුව ටිකත් පැත්තකින්. දැන් එහෙම කල්පනා කරනකොට ඒ හරකට හිතුණා මොකද? ඒකට ඉතින් සතෙක් මරන්න එපා. බෑ ඒක කරන්න. තමන්ගේ ඇඟින් මස් කෑල්ලක් කපලා තියන. ඒක තමන්ට වදේ. ලැටිති මතක් වුණේ අත. අතෙන් අල්ලන්න ගියොත් පණුව මිරිකල මැරිල යන. ඒකත් කරන්න. ඇඟිලි තුඩු වලින් ගන්න මතක් වුණා. බැලුවා පණුව දඟලනවා නේ පින්නතු. ඌව අල්ල ගන්න එක හැයට මේ කරනකොට නියපොතු වලට අහුවෙලා ඌ මැරෙනවා. ඉතින් මේකත් බෑ. අන්තිමේදී මේහාරු කල්පනා කළා මොකද කරන්නේ? අත ඇරලා යන්න බෑ. හොඳ දියුණු කරුණා අපේ කරුණාව නම් දියුණු නැහැනේ නේ. ගෙදර බල්ලට නම් හොඳට අනලා දෙනවා පිඟාන්ට. පිට බල්ලෙක් ආව ඌට දෙන්නේ ගැඩොල් භාගයක් පාපංකෝ කියලා දෙන්නේ පිට හරියට. ගෙදර පූසෙක් හොඳට ගන්න දෙනවා. හැබැයි පිට පූසෙක් ආව බල්ලන්ට උසි ගන්න අන්න අල්ලපී ගිහිලා අරුගේ පිටේම්ම. එහෙමනේ අපේ කරුණාව බීම තියෙන්නේ අපේ කරුණාව. දැන් මේ හාමුදුරන්ගේ කරුණා හරි දියුණු. අතහැරලා යන්නෙම නෑ. මේ හරු අන්තිමේදී කල්පනා කළා පණුවොත් නොමර කොහොමද ගන්න කියලා. මේහට එකයි කල්පනා වුණේ මොකද? තුවාලෙට කිට්ටු කරලා පිම්බෝ. උලම්පාරට පණුව දඟලනවා. දඟලනකොට අර එක එක පණුව උඩට එනවා. දඟලන පණුව අත මේ හරු මොකද කළේ? දන ගැහුව බැල්ලිය කියලා දන ගහලා නාහෙම්ම පිම්බ තද හුණග පණුව දඟල. මේ හරු ඊළඟට මොකද නොමර ගන්නත් එපා. දිව තිව්ව තුවාලෙට අර දඟලන පණුවෙකට ගොඩ වෙන දිවෙන් අරගෙන පැත්තකට වීසික මැරින්නේ නැන්නේ. දැන් මේ හරු දික්කලා දිව බැල්ලි අතුරු දහන්න බැල්ලි නෑ. මේ හඳුරු අටපිට බලනකොට උඩ අහසේ ඉන්නවා දෙවි කෙනෙක්. දෙවියු මේ හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේ කොහේ යන ගමන්? මම මේ මෛත්‍රීය බෝධිසත්වය මුණ ගැහෙන්න යන ගමන්. හාමුදුරුව ඇහුවා ඔබ ඔබතුමා කවුද? ඔබ වහන්සේ හොයාගෙන ආපු මෛත්‍රී බෝධිසත්වය තමයි මම කියලා ඒ උඩ ඉන්න දෙවියෝ. හරි දැන් මොකද නැතුණු දෙවියෝ? පින හරියට කළොත් ඒකේ ආනිසංස එතනමයි. මෛත්‍රී බෝධිසත්වය හොයාගෙන යන වසුබන්දු හාමුදුරුවන්ට මුණ ගැහුනේ මෛත්‍රී බෝධිසත්වය කොයිපදිද? කරුණාව හොඳටම දියුණු කරපු තැන. දැන් ඒ පාර වැයත්තෝ ඊළඟට ගියා. එන ඉතින් පන්සල් යන්න ඕනේ, විහාර හදන්න ඕනේ. ඒ පාරවල් වල ඉන්නේ ඕන තරම් බාලු. එතනින් පුළුවන් එහෙම බෑ මේ වැඩේ කරන්න. දැන් අන බලන්නකෝ මේ පාරේ කුණුව යන බැල්ලිය එතෙන්ට එකතු කළේ පින්සිතුවිල්ල මොකද? කරුණා. එකතු කරලා කටයුතු කරද්දී එතෙන්දි මහම්බුණා කවුද? මෛත්‍රී බෝධිසත්වය. එහෙනම් දැන් අපිට මෛත්‍රී බුදුන් දකින්න මොනවයි ඕන? පින හරියට පින කරන්න ඕන. හරියට පින කළාම එතනම අපිට මුණ ගැහෙනවා කවුද? අපේ බුදුහා.
එන්න දැන් ඔය ඇත්තොන්ට තේරෙන්න ඕන ඕන පින්කමක් කරන්න ඕන අංගසම් දැන් ඉතින් ශාන්ත මහත්තයා මේසෙලි කටිනේ බාරගෙන කළා සමහරු කටිනේ කළා ආපහු දකින්න හම්බෙන්නේ මාස කිහිපයකට පස්සේ නෑ කටිනේ අංග සම්පූර්ණ කටිනානිසංස කියවන්නේ දැන් කටිනානිසංස කියව කටිනානිසංස මොනවද දැන් මගේ වෙලා විතරයි මම තව තැනක බණකට යන්න ඕන තුනමාරනකට ඒකත් මහත්තය ගිය අයියා ඉන්නනේ මාව එක්කගෙන යයි වෙලාවට මේ ගම හරියටම යන්න වෙනවා ඒ නිසා වැඩි කියන්නේ හරියට අවබෝධයෙන් කටිනයක් කරපු කෙනේ සංසාරේ සතර පාය උපදීන්නේ නැහැ හොඳ රක්ෂණ ඔප්පුව මොකද රක්ෂණේ සතර පායට නොවැටෙන රක්ෂණය සමහර ඒවා තියෙන්නේ මැරුණොත් දෙනවලු ඉතින් ඔය කොයිබ දිලඹුණත් වැඩක් නැහැ නේ ඇහැ නැති උනේ පස්සේ වැඩක් තියෙනවා හැබැයි කටින පින්කමක් කරපු කෙනෙකුට සංසාරෙම හොඳ රක්ෂණාවරණය මොකද ඒ රක්ෂණාවර සතර පාය උපදී